නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ දැන් අපි ඩීටි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. එතකොට ඊළඟ මාතෘකා ටික සාකච්ඡා කරගෙන යමු නේද? තියෙන්නේ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරතාවනේ කියමු නේද? තත්තකතමා ඉන්ද්‍රියේසු ගුත්තද්වාරතා ඉදේ කච්චෝ චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති න න අනුභ්‍යංජනක් ගාහි යත්වා අධිකරණ මේන්දං චක්කු ඉන්ද්‍රියං අසංගතං විහරන්තං අභිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්වේයුං තස්ස සංවරාය පටිපජ්ජති රක්ඛති චක්කු ඉන්ද්‍රියං චක්කු ඉන්ද්‍රියේ සංවරං ආපජ්ජති. සෝතේන සද්දං සුත්තා පෙය්‍යාලං ඝානේන ගන්ධං ගායිත්වා පෙය්‍යාලං ජිවහාය රසං සායිත්වා පෙය්‍යාලං කායන පොට්ටබ්බං පුසිත්වා පෙය්‍යාලං මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තක් ගාහි හෝති නානු යංජනක් ගාහි යත්වහා අධිකරණ මේනං මනින්ද්‍රියං අසං උතං විහෙරන්තං අභිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්වේයුං තස්ස සංවරාය පටිපජ්ජති රක්ඛති මනීන්ද්‍රියං මනීන්ද්‍රියේ සංවරං ආපජ්ජති යා ඉමේ සං චන්නං ඉන්ද්‍රියාණං ගුත්ති ගෝපනා ආරක්ඛා සංවරෝ අයං උච්චති ඉන්ද්‍රියේසු ගුත්තද්වාරතා. ඉන්ද්‍රියේසු ගුත්තද්වාරතා නිද්දේශේ චක්කුණා ඉති ආදී උත්තනයේනේව වේදි තබ්බං. ඉන්ද්‍රියේසු ගුත්තද්වාරතා නිද්දේශේ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරතා නිර්දේශයෙහි චක්කුණා ඉති ආදී චක්කුණා යන ආදිය උත්තනයේනේව වේදි තබ්බං කියූ නයින්ම දත යුතුය. න නිමිත්තක් ගාහි හෝති ඉති චන්දරාග වසේන වුත්තප්පකාරං නිමිත්තං න ගන්හාති. න නිමිත්තග්ගාහි හෝති ඉති න නිමිත්තග්ගාහි හෝති යනු චන්දරාග වසේන චන්දරාග වශයෙන් වුත්තප්පකාරං නිමිත්තං ඒ ඉත්තිපුරුසාදී වශයෙන් කිව් ප්‍රකාර ඇති නිමිති න ගන්හාති නොගනී යනුයි. ඒවං සේස පදානිපි බුත්ත පටිපක්ක නයේන වේදි තබ්බානි. ඒවම් මෙසේ සේස පදයෝද බුත්ත පටිපක්ක නයේන කිව් ප්‍රතිපක්ෂ නයින්ම වේදි තබ්බානි දත යුත්තාහ. යථාච හෙට්ටහා ජවනේ දුස්සීල්‍යයාදී සුප්පන්නේසු තස්මින් අසංවරේ සති ද්වාරම්පි අගුත්තං හෝති භවංගම්පි ආවජ්ජනාදීනිපි වීතිචිත්තානීති වුත්තං ඒවමිද තස්මින් සීලාදීසු උප්පන්නේසු ද්වාරම්පි ගුත්තං හෝති භවංගම්පි ආවජ්ජනාදී වීතිචිත්තානිපි යථාකින් යථා නගරද්වාරේසු සංවුතේසු කිංචාපි අන්තෝඝරාදයෝ අසංවුතා හොන්ති තථාපි අන්තෝ නගරේ සබ්බං බණ්ඩං සුරක්කිතං සුගෝපිතමේව හෝති නගරද්වාරේසු පිහිතේසු චෝරානං පවේසෝ නත්ති. ඒවමේව ජවනේ සීලාදීසු උප්පන්නේසු ද්වාරම්පි ගුත්තං හෝති භවංගම්පි ආවජ්ජනාදීනි වීති චිත්තානිපි తస్మా ජවනක්කනේ uppajjamanoopi චක්කු ඉන්ද්‍රියේ සංවරෝ ඉති වුත්තෝ. සෝතේන සද්දං සුත්තායිති ආදී සුපි ඒසේව නයෝ ච තවද හෙට්ටා යට ජවනේ ජවනේහි දුස්සීල්‍යාදීසු උප්පන්නේසු
දුස්සීලාදී උපන් කල්හි තස්මින් අසංවරේ සති එහි අසංවරේ ඇති කල්හි ද්වාරම්පි අගුත්තං හෝති ද්වාරද නොරක්නා ලද්දේ වෙයි භවංගම්පි භවංගේද අවජ්ජනාදීනිපි අවජ්ජනාදීද වීචි ආවජනා වීති ආවජ්ජනාදීනිපි ආවර්ජනාදීහුද වීති චිත්තානී ඉති වීති චිත්තයෝද නොරක්නා ලද්දේ වෙයි යනුවෙන් යථා උත්තයි යම්සේ කියන ලදද ඒවං මෙසේ ඉද මෙහි තස්මින් සීලාදීසු උප්පන්නේසු තස්මින් කිව්වේ ඒ ජවනයේහි තස්මින් ජවනිහි සීලාදී තස්මින් සීලාදීසු උප්පන්නේසු ඒ ජවනයේහි සීලාදිය උපන් කල්හි ද්වාරම්පි ගුත්තං හෝති ද්වාරයද රැකුණේ වෙයි භවංගම්පි භවංගේද ආවජ්ජනාදීනි ආවර්ජනාදීහුද වීති චිත්තානිපි වීති චිත්තයෝද රැකුණේ වෙයි කින් යථා කුමක් සේදයත් යථා යම්සේ නගරද්වාරේසු සංගුතේසු නගරද්වාර මනාව වැසූ කල්හි කිංචාපි සත්‍ය වශයෙන්ම අන්තෝ ඝරාදයෝ ඇතුල් ගෘහ ආදීහු අසංගුතා හොන්ති නොවසනා ලද්දේ වෙද්ද තථාපි එසේ වුවද අන්තෝ නගරේ ඇතුල් නගරේහි සබ්බං බණ්ඩං සියලු භාණ්ඩ සුරක්කිතං මනාව රැකුණේ සුගෝපිතමේව හෝති මනාව ගෝපනය වූවේම වෙයි නගරද්වාරේසු පිහිතේසු නගරද්වාරයන් වැසූ කල්හි චෝරානං පවේසෝ නත්ති සොරුන්ට ප්‍රවේශයක් නැත ඒවං ඒව මෙසේම ජවනේ ජවනේහි සීලාදීසු උප්පන්නේසු සීලාදිය උපන් කල්හි ද්වාරම්පි ගුත්තං හෝති ද්වාරයද රැකුණේ වෙයි භවංගම්පි භවංගේද ආවජ්ජනාදීනි වීතිචිත්තානීපි ආවර්ජනාදී වීතිචිත්තයෝද රැකුණේ වෙයි තස්මා එබැවින් ජවනක්කනේ උපජ්ජමානෝපි ජවනක්ෂණේහි සංවරය පහළවන්නේ නමුදු චක්කුඉන්ද්‍රියේ සංවරෝ ඉති බුද්ධෝ චක්කුඉන්ද්‍රියේහි සංවරයයි වදාරණ ලද්දේ වෙයි සෝතේන සබ්දං සුත්තා ඉති ආදී සුපි සෝතේන සබ්දං සුත්තා යනාදීන් හිද ඒස නයෝ ඒව මේ නයමය ආයසතුම් එහෙමයි සංස ආයසතු මෙතන මේ භවංගම්පි ඒ භවංගයක් රැකුණාම කියලා කියනවනේ දැන් අර කලින් ඉඳලාම නොරැකුණු පැත්තත් කියලාගෙන එහෙමයි ආයසතු මෙතන මේ භවංගේ රැකීම නොරැකීම සීල දුස්සීල භාවයට පත්වීම නොපැත්වීම ඇයි මේ කියන්නේ මොකද භවංගේ අරමුණ කොහොමදත් එකයිනේ ඒක එහෙමයි වෙනත් ඒක අරමුණක් ඇත්තම නේ මෙතන මේ සංස උපමාව ඇතුළට දාලා වගේ කියන්නේ මටත් ඔය ප්‍රශ්නේ ඒක ආවා තමයි ඊයේ ඇයි තියෙන්නේ කියලා සමස්තයෙන් පොඩි අරන් නේද ඔව් එහෙමයි මටත් ඔය ප්‍රශ්නේ ආවා ඊයේ විදියට මං හිතුවා කවුරු අහයි කියලා ඇහුවෙත් නැහැ ඉතින් මං ඉස්සර මේවා කරෙත් නැහැ මේ මට මං ඒ කල්පනා කරා මට හිතුනේ සංස උපමාව ඇතුළේ තමයි ඒක නිකන් කියන්නේ මේ නිකන් පොඩි කතාවට නේද එහෙමයි එහෙමයි නැතුව මේ මේක හරියටම එහෙම නූලටම එහෙම වෙන්නේ නැහැ නේ කොහොමටත් භෝජනේ මත්තඤ්ඤුතා තත්ත කතමා භෝජනේ මත්තඤ්ඤුතා ඉදේ කච්චෝ පටිසංඛා යෝනිසෝ ආහාරං ආහාරේති නේව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය යාව දේව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිං සූපරතියා බ්‍රහ්මචර්යා නුග්ගහාය ඉති පුරාණංච වේදනං පටිහංඛාමි නවංච වේදනං න උප්පාදෙස්සාමි යාත්‍රා ච මේ භවිස්සති අනවජ්ජතා ච භාසු විහාරෝ චාති යා තත්ත සන්තුට්ඨිතා මත්තඤ්ඤුතා පටිසංඛා භෝජනේ අයං උච්චති භෝජනේ මත්තඤ්ඤුතා
භෝජනේ මත්තඤ්ඤුතා නිද්දේශේ පටිසංඛා යෝනිසෝ ආහාරං ආහාරේති ඉති පටිසංඛාන පඤ්ඤාය ජානිත්වා උපායේන ආහාරං පරිභුඤ්ජති. ඉදානිතං උපායං දස්සේතුං නේව දවායයිති ආදි උත්තං. භෝජනේ මත්තඤ්ඤුතා නිද්දේශේ භෝජනේ මත්තඤ්ඤුතා නිර්දේශේහි පටිසංඛා යෝනිසෝ ආහාරං ආහාරේති ඉති පටිසංඛා යෝනිසෝ ආහාරං ආහාරේති යනු පටිසංඛාන පඤ්ඤාය ජානිත්වා ප්‍රත්‍යවේක්ෂානුවණින් දැන උපායේන සුදුසු ආකාරයෙන් ආහාරං පරිභුඤ්ජති ආහාර පරිභෝග කරයි. ඉදානි දැන් තං උපායං දස්සේතුං ඒ සුදුසු ආකාරය දැක්වීමට නේව දවාය ඉති ආදි වුත්තං නේව දවාය යන ආදිය වදාරණ ලදී. තත්හ නේව දවායාති දවත්තහාය න ආහාරේති. තත්ත නට ලංගකාදයෝ දවත්තහාය ආහාරෙන්ති නාම. යංහි භෝජනං භුත්තස්ස නච්ච ගීත කබ්බ සිලෝක සංඛාතෝ දවෝ අතිරේකතරේන පටිභාති. තං භෝජනං අධම්මේන විසමේන පරියේසිත්වා තේ ආහාරෙන්ති. අයම්පන භික්කු ඒවං න ආහාරේති. තත්ත එහිලා නේවදවාය ඉති නේවදවාය යනු දවත්හාය කෙලි පිණිස න ආහාරේති ආහාර අනුභව නොකරයි. තත්ත එහිලා නට ලංගකාදයෝ නැට්ටුවෝ ලංගක කෙස පිනුම් ගහන්න තන්නේ එහෙම කට්ටියක් තමයි ඩික්ෂනරි තිබ්බද එහෙම එහෙම පිනුම් ගහන පිනුම් ගසන්නෝ කියලා තිබ්බා. හරි එන්න පෙනුම් කාර වෙන්න තියෙන කියන්නේ සර්කස් පෙන්න නැහැ වගේ නේ ජිම්නාස්ට් නට ලංගකාදයෝ නැට්ටුවෝ පිනුම් ගසන්නෝ දවත්තහාය කෙලි පිණිස ආහාරෙන්ති නාම ආහාර අනුභව කරත් නම් වෙයි. යං භෝජනං භුත්තස්ස යම් භෝජනයක් අනුභව කළහුට නච්ච ගීත නැටුම් ගැයුම් කබ්බ සිලෝක සංඛාතෝ දවෝ කාව්‍ය ශ්ලෝක යැයි කියනා ලද ක්‍රීඩා අතිරේකතරේන පටිභාති වඩ වඩාත් වැටහෙයිද. තං භෝජනං ඒ භෝජනය අධම්මේන අධර්මයෙන් විසමේන විෂමාකාරයෙන් පරියේසිත්වා සොයා තේ ඕහු ආහාරෙන්ති අනුභව කරත්. අයං භික්කූපන මේ භික්‍ෂුව වනාහි ඒවං මෙසේ න ආහාරේති ආහාර නොගනි. න මදායා ඉති මානමද පුරිස මදානං වඩ්ඩනත්හාය න ආහාරේති. තත්හ රාජ රාජ මහාමත්තා මදත්තහාය ආහාරෙන්ති නාම. තේහි අත්තනෝ මානමද පුරිස මදානං වඩ්ඩනත්හාය පිණ්ඩරස භෝජනාදීනි පනීත භෝජනානි භුඤ්ජන්ති. අයං පන භික්කු ඒවං න ආහාරේති. න මදාය ඉති න මදාය යනු මානමද පුරිස මදානං වඩ්ඩනත්තහාය මානමද පුරිස මදයන්ගේ වැඩීම පිණිස න ආහාරේති අනුභව නොකරයි. තත්ත එහිලා රාජරාජ මහාමත්තා රාජරාජ මහාමාත්‍යයෝ මදත්තහාය මදය පිණිස ආහාරෙන්ති නාම ආහාර අනුභව කරත් නම් වෙයි. තේ ඕහු අත්තනෝ තමාගේ මානමද පුරිස මදානං වඩ්ඩනත්තහාය මානමද පුරිස මදයන්ගේ වැඩීම පිණිස පිණ්ඩරස භෝජනාදීනි පනීත භෝජනානි පිණ්ඩ රස භෝජන ආදී ප්‍රණීත භෝජනයෝ භුංජන්ති බුදිත්. අයම් භික්කු පන මේ මතන භික්‍ෂුව මේ වනාහි පින්ඩරස කියන්නේ මොනවද?
ටීකාය මොකක් කරි තියෙනවා සන්නන්නේ. ඔව් මෙතන කියන්නේ මේ ඔය මේ සකුරු ගිතෙල් ඊළඟට කිරි ආදී ඒවා මේ මිශ්‍ර කරලා ඒවා අර හොඳට මේ හොඳට ඕජා සම්පන්න වෙන රස සම්පන්න වෙන්න හදලා يعني ايه معناها රසයන් එක්ක පිටන ආහාරයන් එක මිශ්‍ර කරලා හදන භෝජන තමයි පින්ද රස කියලා කියන්නේ. ආශිතුනාංශ එහෙමයි. මේ කබ්බ සිලෝක සංඛ්‍යාත දව කියලා කියන්නේ කාවි සිලෝක සංඛ්‍යාත ක්‍රීඩාව කියන්නේ මොකක්ද දන්නේ? එකක් තමයි ගීත ඊළඟට කවි වගේ ඒවා. සිලෝක කියන එක සිලෝක නම් කියලා කියන්නේ ගුණ ගායනා කියලා තියෙන රජවරුන්ට වගේ එහෙම ඉස්සර එහෙමයි. ඔය ප්‍රශස්ති අත වගේ නේද? තමයි කියන්නේ. ඔව් ප්‍රශස්ති කියන ඒවා සිලෝක තමයි. ප්‍රශස්ති යන්න හරි එක තමයි වෙන්නේ. හරි නේද එහෙනම්. හරි. එහෙම පික්කියුම් නේ. න මණ්ඩනා යාති ශරීර මණ්ඩනත්තහය න ආහාරේති තත්ථ රූපූප ජීවිනියෝ මාතුගාමා අන්තෝ පුරිකාදයෝච සප්පිපානිතං නාම පිවන්ති තේහි සිනිද්ධං මුදු මද්දං භෝජනං ආහාරෙන්ති ඒවං නෝ අංග අංගුලට්ටි සුසන්ඨිතා භවිස්සති ශරීරේ චවිවන්නෝ පසන්නෝ භවිස්සති ඉති අයං පන භික්ඛු එවං න ආහාරේති න මණ්ඩනාය ඉති න මණ්ඩනාය යනු ශරීර මණ්ඩනත්තාය ශරීරේ මණ්ඩනය පිනිස න ආහාරේති ආහාර අනුභව නොකරයි තත්ත එහිලා රූපූප ජීවිනියෝ රූපය නිසා ජීවත් වෙන කියන්නේ කියන්න පුළුවන් නේ. එහෙම තමයි නේද? එහෙමයි. රූපූපජීවිනියෝ මාතුගාමාච රූපය නිසා ජීවත්වන ස්ත්‍රීහුද අන්තෝ පුරිකාදයෝච අන්තපුර ස්ත්‍රීහුද සප්පි පානිතං නාම පිවන්ති ගිතෙල් උප්පැනි නම් බොති තේ ඔහු සිනිද්දං සිනිදු මුදුන් තස සිනිදු මෘදු කියන අදහසද තියෙනගෙන මෙතන මද්දං දෙකේ අතර වෙනස දහන් මුදු කියන්නේ නම් මෘදු කියන එක සිනිද්දන් කියලා කියන්නේ ඔය නිකන් මේ ඒ සිනිඳුයි කියලා කියන්නේ මොනවා වගේද මෘදු වගේ ගොරෝසු නැති නිකම් මෘදු ආහාර කියන කාරස. ඔව් මේක කියන්නේ නම් සංස මේ උරුමේ නම් පරිවර්තනය කරලා තියෙන කෙලිම නිකන් අර තෙල් වගේ තියෙන ඒවා තියෙන්නේ. අන්න හරි ඒවා තමයි. රළු රළු ගොරෝසු ඔය තුන පහ දාපු ගොරෝසු ආහාර නිකන් දිරවන්න අපහසු ආහාර අල වර්ග බත් වර්ග වගේ දේවල් නැතුව නිකන් ඔය මෘදු ආහාර වගේ. යොම් ආහාර කියලා කියන්නේ බෝ මේක නසාද තේල් වගේ තමයි කියන්නේ. තේල් වගේ කියන්නේ නම් බුරුමේ මේක පරිවර්තනය කරනවා නම් ඩික්ෂනරි නම් තියෙන්නේ අර නිකන් හොදි වගේ තියෙන්නේ කියන නිකන් ඝන වගේ තියෙන්නේ ඝනවත් නෙමෙයි නිකන් දැර පොලොස් වගේ හැදුවම රඩිය දී ඉතුරු වෙන්නේ සන්නහස තේල් වගේ බහලා ඉතුරු වෙන්නේ අර නිකන් ආරේ වගේ නේ එක බොහොම ඕජා ආරේ වගේ සම්පන්නයි නිකන් නේද. අන්න හරි අන්න ඒ වගේ ගැන කියන්නේ ඔව් සන්නස ආරේ නිද්දන් කියලා. අර මද්දන් කියන තැනට මන්දන් කියලා තියෙනවා. ඉතින් ඒක නම් සමහරට බොහොම හරියන්නත් පුළුවන්. කොතන සන්නස
සිනිද්දම් මුදුන් මද්දම් කියලා තියෙන තැනට මේ අදෝ ලිපියේ තියෙන මන්දම් කියන ගැලපෙන බවකුත් පේනවා මේ මන්දම් කියන එක. මන්දං කියලා තමයි කියන්නේ. බුරුම්බුතිත් තියෙන මන්දං කියලා ටික පොඩි ස්වල්ප ආහාරයක් තමයි ගන්නවා කියන්නේ. මද්දම් කියන එකේ වරදක් නැහැ, මොකද සූකර මද්දව කියන තැනට මෘදු මොළොක් කියන ඔව් මතර කියන්නේ ඒතන නම් මද්ද කියලා සිද්ද කියන්නේ මුදු මෘදු කියන එක තමයි. ඈ පොඩි පොඩ්ඩක් ගන්නවා කියලා කියන්නේ එබඳු ආහාර වලින් ටිකක් ගන්නවා කියලා කියන්නේ අරබේ නිකන් විශේෂ ගුණයක් ලයිට් කියන එක එහෙමයි. රාතන ආහාරයෙන් රූප උපජීවනය කියලා කියන්නේ වර්ණ දාසය කියලා කියන්නේ වෛශ්‍යවන් වගේ කට්ටිය කියන්නේ. එහෙමයි. එහෙමයි. එතනම කියනවා බොහොම රෝජා සම්පන්න කියන අර්ථය කියනවා වෙන ඩික්ෂන් එකකුත් බැල බුරුම. එතන කියනවා සංස මේ වෙන ඒවත් කියනවා මේ බොහොම රෝජා සම්පන්න සිටියක් සියුම් ආහාර කියලා. හරි කියමු අසුත. ඔහු සිනිද්දං සිනිදු මුදුන් මුදු මද්දං මන්දං මන්ද්‍ර වූ භෝජනං ආහාරෙන්ති බුජුන් අනුභව කරත්. එවං මෙසේ නො අපගේ අංගුලට්ටි ශරීර අංග සුසන්ටිතා භවිස්සති. මනා සටහනෙන් යුතු වන්නේය ශරීරේ ශරීරේහි චවිවන්නෝ ප්‍රසන්නෝ භවිස්සති ඉති සමේ වර්ණය ප්‍රසන්න වන්නේ යැයි යනුවෙනි. අයම් භික්ඛූ පන මේ භික්ෂුව වනාහි ඒවං න ආහාරේති මෙසේ අනුභව නොකරයි. න විභූෂනායාති ශරීරේ මංස විභූෂනත්තාය න ආහාරේති. තත්ත නිබුද්ධ මල්ල මුට්ටික මල්ල චේටකාදයෝ සුසිනිද්දේහි මච්ච මංසාදීහි ශරීරං පීනෙන්ති. ඒවං නෝ මංසං උස්සදං භවිස්සති පහාර සහනත්තායාති. අයම්පන භික්කු ඒවං ශරීරේ මංස විභූෂනත්තාය න ආහාරේති. න විභූෂනාය ඉති න විභූෂනාය යනු ශරීරේ ශරීරේහි මංස විභූෂනත්තාය මස් වැඩීම පිණිස න ආහාරේති අනුභව නොකරයි. තත්ත වැඩීමද මිහිරා විභූෂණ කියන්නේ? ඔව් වැඩීම තමයි. අන්තිමට අර උස්සද ආහාර ඔව් හරි. සහනත්තාය ඔව් කිමස්. මෙතන සහ නිබුද්ධ මල්ල මුට්ටික මල්ල කිව්වා මේ දෙක. නිපුද්ද නිබුද්ධ මල්ල මුට්ටික මල්ල නේද? බුද්ධ මල්ල කියලා තියෙන්නේ උරුම පොතේ නා. නිබුද්ධ ඔ නිබුද්ධ කියලා තමයි තියෙන්නේ. නිබුද්ධ කියලා කියන්නේ මම මේක බලලා කියන්න. බුද්ධ මල්ල ඉතුරු ටික කියන්න සන්න. ඔව් කියවගෙන යන්න. නිබුද්ධ මල්ල මුට්ටික මල්ල චේටකාදයෝ
මෙහෙකරු ආදීහු සුසිනිද්දේහි මච්ච මන්සාදීහි සුසිනිදු මස් මාළු ආදීන්ගෙන් ශරීරම් පීනෙන්ති ශරීරය පිනවත් එවං මෙසේ නො අපගේ එවං මෙසේ නො අපට පහාර සහනත්තහය ප්‍රහාර සහනය පිණිස මන්සං සහන කියන්නේ ඔය උස්සලන් මේ අපි සිංහලෙන් සහන කියන එක නෙමෙයි කියන්නේ මේ සහන කියන්නේ ඉවසීම අන්න හරි ඉවසනවා කියන එක දරා ගන්න එහෙමයි ඒවං නො මෙසේ අපට පහාර සහනත්තාය ප්‍රහාර ඉවසීම පිණිස මන්සං උස්සදං භවිස්සති මස් බහුල වන්නේය යනුවෙනි අයම් භික්කු පන මේ භික්‍ෂුව වනාහි ඒවං මෙසේ ශරීරයේ ශරීරයෙහි මංස විභූසනත්තහාය මස් වැඩීම පිණිස න ආහාරේති අනුභව නොකරයි. යාවදේවාති ආහාරාහරණේ ප්‍රයෝජනස්ස පරිච්ඡේද නියම දස්සනං යාවදේව ඉති යාවදේව යනු ආහාරාහරණේ ආහාර ගැනීමෙහි ගැනීම ආහාර ගැනීමෙහි ප්‍රයෝජනස්ස ප්‍රයෝජනයගේ පරිච්ඡේද නියම දස්සනං සන පිරි සිදීමේ නියමේ දැක්වීමට ගියා එක ඔව් එහෙම හරි පිරි සිදීමේ නියමය දැක්වීමයි. ඉමස්ස කායස්ස ටිතියා ඉති ඉමස්ස චතුමහා භූතික කරජ කායස්ස ඨපනත්හාය ආහාරේති ඉද මස්ස ආහා ආහාරාහරණේ ප්‍රයෝජනන්ති අත්හෝ. ඉමස්ස කායස්ස ටිතියා ඉති ඉමස්ස කායස්ස ටිතියා යනු ඉමස්ස චතුමහා භූතික කරජ කායස්ස මේ සතරමහා ධාතුන්ගෙන් හටගත් කරජ කයගේ ඨපනත්තාය තැබීම පිණිස ඨපනත්තාය මේ කියන්නේ දිගටම පවත්නවා කියන අර්ථයක් තියෙන්නේ. ඨපනත්තාය පැවැත්වීම පිණිස ආහාරේති ආහාර ගනී යන්නයි. ඉදං මෙය අස්ස ඉතස අස්ස කියන්නේ භික්ෂුව පුද්ගලයාගේ භික්ෂුවේ පුද්ගලයාගෙන් කියනවා භික්ෂුවගේ හරි. ඒ පුද්ගලයාගේ ආහාරාහරණේ ආහාර ගැනීමෙහි ප්‍රයෝජනන්ති අත්හෝ ප්‍රයෝජනය යන අර්ථයයි. යාපනායාති ජීවිත ඉන්ද්‍රිය යාපනත්හාය ආහාරේති යාපනාය ඉති යාපනාය යනු ජීවිත ඉන්ද්‍රිය යාපනත්හාය ජීවිත ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රියගේ යැපීම පිණිස ආහාරේති අනුභව කරයි යන්නයි. එහෙම කියවම හරිනේ ජීවිත හරි හරි විහිංසූප රතියා ඉති විහිංසා නාම අභුත්ත පච්චයා උප්පජ්ජනක කුදා තස්සා උපරතියා වූප සමත්තාය ආහාරේති. විහිංසූප රතියා ඉති විහිංසූප රතියා යනු විහිංසා නාම විහිංසාව නම් අභුත්ත පච්චයා නොවැළඳීම හේතුවෙන් උප්පජ්ජනක කුදා හටගන්නා වූ බඩගින්නයි. තස්සා එයගේ උපරතියා නැති කිරීම පිණිස වූප සමත්තාය සමනය පිණිස ආහාරේති අනුභව කරයි යන්නයි. බ්‍රහ්මචර්යානුග්ගහා යාති බ්‍රහ්මචර්යං නාම තිස්සෝ සික්ඛා සකලං සාසනං තස්ස අනුග්ගන්හනත්හාය ආහාරේති. බ්‍රහ්මචර්යානුග්ගහාය ඉති බ්‍රහ්මචර්යානුග්ගහාය යනු බ්‍රහ්මචර්යං නාම බ්‍රහ්මචර්යාවනම් තිස්සෝ සික්ඛා
ත්‍රිශික්ෂාවෝය, සකලං ශාසනං සකල ශාසනය තස්ස අනුග්‍රහනත්හාය, එයට අනුග්‍රහ කිරීම පිණිස ආහාරේති අනුභව කරයි යන්නයි. ඉති ඉති උපාය නිදස්සනං ඉමිනා උපායේ නාති අත්තුහෝ. ඉති 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 යනු උපාය නිදස්සනං උපාය ප්‍රමේය දැක් පය දැක්වීමයි තමයි පය ප්‍රශ්න නැහැ. පාය දැක්වීමයි. ඉමිනා උපායේන ඉති අත්තෝ, මේ උපායෙන් යන අර්ථයයි. පුරාණංච වේදනං පටිහං කාමී ඉති, පුරාණවේදනා නාම අබුත්ත පච්චයා උපජ්ජනක වේදනා තං පටිහනිස්සාමීති ආහාරේති. පුරාණංච වේදනං පටිහංකාමි ඉති, පුරාණංච වේදනං පටිහංකාමි යනු පුරාණවේදනා නාම පුරාණවේදනාව නම් අබුද්ධ පච්චයා නොවැළඳීම හේතුවෙන් උප්පජ්ජනක වේදනා හටගන්නා වූ වේදනාවයි. තං පටිහනිස්සාමි ඉති, වේදනාව නැති කරන්නෙමි යැයි ආහාරේති අනුභව කරයි. නවංච වේදනං ද උප්පාදෙස්සාමි ඉති, නවවේදනා නාම අතිබුත්ත පච්චයේන උප්පජ්ජනක වේදනා තං න උප්පාදෙස්සාමීති ආහාරේති. අතවා නවවේදනා නාම බුත්ත පච්චයේන උප්පජ්ජනක වේදනා තස්සා අනුප්පන්නාය අනුප්පජ්ජනත්ථමේව ආහාරේති. නවංච වේදනං න උප්පාදෙස්සාමි ඉති, නවංච වේදනං න උප්පාදෙස්සාමි යනු නවවේදනා නාම නවවේදනාව නම් අතිබුත්ත පච්චයේන බොහෝ වැළඳීම හේතුවෙන් උප්පජ්ජනක වේදනා හටගන්නා වූ වේදනාවයි. තං ඒ වේදනාව න උප්පාදෙස්සාමීති නොම උපදවන්නෙමි යැයි ආහාරේති අනුභව කරයි. අතවා නැතහොන් නවවේදනා නාම නවවේදනාව නම් බුත්ත පච්චයේන වැළඳීම හේතුවෙන් උප්පජ්ජනක වේදනා හටගන්නා වූ වේදනාවයි. තස්සා අනුප්පන්නාය ඒ වේදනාව හට නොගැනීමට අනුප්පජ්ජනත්ථමේව හට නොගැනීම පිණිසම ආහාරේති අනුභව කරයි. අවසරයි සන්නස. ඔව්. මෙතන මේ බුද්ධ පච්චයේන න උප්පජ්ජනක වේදනා කොතන අතවා නව වේදනා නාම බුද්ධ පච්චයේන බුද්ධ නෑ පච්චයා කියන්නේ බුද්ධ පච්චයා න උප්පජ්ජනක වේදනා එහෙමත් මේ අර්ථයක් කියන්නේ නෑනේ. බුද්ධ පච්චයා කොහෙද තියෙන්නේ එහෙම? මේ චට්ට සංගතයි. හරි, ඉස්සල ඒ වගේ මොකක් තියෙන කියලා අර්ථයක් කියන්නේ නෑනේ. නවංච වේදනං උප්පාදිස්සාමීති අබුත්තප්පච්චේන උප්පජ්ජනක වේදනා. හරි, තන්න උප්පාදිස්සාමීති ආහරති අතවා නවවේදනා නවවේදනා නාම අලුත් වේදනාව නම් බුත්තප්පච්චේන එතන කියනවා එතන තියෙන එක හරි කියලා කියනවා. මේක මේ සමහර පොත්වල බුත්ත පච්චේන උප්පජ්ජනක වේදනා කියලා තියෙනවලු. හැබැයි එහෙම තිබුණට බුත්ත පච්චයා න උප්පජ්ජන වේදනා කියලා මේ ටීකාවේ තියෙනවා. අර ටීකාවේ තියෙන පාඩේ හරි කියලා කියනවා.
අන ටීකාවේ කියනවා මේ බුද්ධපච්චයා උපද්ජන වේදනාවයි බුද්ධපච්චයා නය උපද්ජන වේදනාවේ වෙනස ටීකාවේ දක්වනවායි කියලා කියනවා. මම පොඩ්ඩක් ඒක ටීකාව කියවලා කියන්න. මේ එතන මේ අනිත් ටික කියවගෙන යමු. යාත්‍රාච මේ භවිස්සති ඉති යාපනාච මේ භවිස්සති යාත්‍රාච මේ භවිස්සති ඉති යාත්‍රාච මේ භවිස්සති යනු යාපනා මේ මාගේ යාපනාච භවිස්සති යැපීමද වන්නේය. අනවජ්ජතා චාති එත්ත අත්ති සාවජ්ජං අත්ති අනවජ්ජං තත්ත අධම්මික පරියේසන අධම්මික පටිග්ගහනං අධම්මේන පරිභෝගෝ ඉති ඉදං සාවජ්ජං නාම. ධම්මේන පන පරියේසිත්වා ධම්මේන පටිග්ගහෙත්වා පච්චවෙක්ඛිත්වා පරිභුංජනං අනවජ්ජං නාම. අනවජ්ජතාච ඉති එත්ත අනවජ්ජතාච යන මෙහිලා අත්ති සාවජ්ජං දෝෂ සහිත වූවක් ඇත. අත්ති අනවජ්ජං නිවැරදි වූවක් ඇත. තත්ත ඒ අතරින් අධම්මික පරියේෂණා අධාර්මික සෙවීම අධම්මික පටිග්ගහනං අධාර්මික පටිග්ගහණය අධම්මේන පරිභෝගෝ ඉති ඉදං අධාර අධර්මයෙන් පරිභෝග කිරීම යන මෙය සාවජ්ජං නාම සාවද්‍ය නම් වෙයි. ධම්මේන පරියේසිත්වා පන ධර්මයෙන් පරිශන සොයාගෙන වනාහි ධම්මේන පටිග්ගහෙත්වා දැහැමිව පිළිගෙන පච්චවෙක්කිත්වා පරිභුංජනං ප්‍රත්තවේක්ෂා කොට වැළඳීම අනවජ්ජං නාම අනවද්‍ය නම් වෙයි. ඒ කච්චෝ අනවජ්ජං ඒව සාවජ්ජං කරෝති. ලද්දං මේති කත්වා අපමානාති කන්තං භුංජති තං ජිරාපේතුන් අසක්කොන්තෝ උද්ධ විරේචන අධෝ විරේචනාදීහි කිලමති. සකල විහාරේ භික්කූ තස්ස ශරීරපටි ජග්ගන භේසජ්ජ පරියේසනාදීසු උස්සුක්ඛං ආපජ්ජන්ති. කිං ඉදන්ති වුත්තේ අසුකස්ස නාම උදරං උද්ධුමාතං ඉති ආදීනි වදන්ති. ඒස නිච්චකාලම්පි ඒවම් පකතිකෝ ඒව අත්තනෝ කුච්චිප්පමානං නාම න ජානාතීති නින්දන්ති ගරහන්ති. අයං අනවජ්ජං ඒව සාවජ්ජං කරෝති නාම ඒවං අකත්වා අනවජ්ජතාච භවිස්සතීති ආහාරේති. ඒ කච්චෝ ඇතැමෙක් අනවජ්ජං ඒව අනවද්‍ය වූවම සාවජ්ජං කරෝති සාවද්‍ය කරයි. මේ මා විසින් ලද්දං ඉති කත්වා ලබන ලද්දේයයි කොට ප්‍රමාණති කන්තං භුංජති ප්‍රමාණ ඉක්මවා වලඳයි. තං ජීරාපේතුන් අසක්කොන්තෝ එය දිරවීමට නොහැකිවීමෙන් උද්ධවිරේචන අදෝවිරේචනාදීහි කිලමති. උද්ධ විරේචන අදෝ විරේචන ආදීන්ගෙන් ක්ලාන්ත වෙයි. සකල විහාරේ භික්ඛු සියලු විහාරේහි භික්ෂූහු තස්ස උන්වහන්සේගේ ශරීර පටිජග්ගන බෙහෙසජ්ජන පරියේසනාදීසු උස්සුක්ඛං ආපාජ්ජಂತಿ. ශරීරය පිළිදගුම් කරන බෙහෙත් පරිසෙවීම ආදීන්හි උත්සාහයට පැමිණෙත්. ඉදං කිංති වුත්තේ මෙය කුමක්දය යසූ කල්හි අසුකස්ස නාම අසුවලාගේ නම් උදරං උද්දුමාතං ඉති ආදීනි වදන්ති. උදරය ඉදිමි යැයි ආදීහු කියත්. ඒස හෙතෙමේ නිච්චකාලම්පි හැම කාලයෙහිදම ඒවම් ප්‍රකතිකෝ ඒව මෙසේ ප්‍රකෘතියෙන්ම
අත්තනෝ මේ ප්‍රගති කුච්චිප්පං. කියන්නේ මේක මේ ප්‍රකෘතිය කියන මේක සාමාන්‍ය දෙයක් කියලා කියන්නේ. මෙහෙම නිතරම වෙනවා ඉතින්. ඒක ඒ කියන්නේ. එවං ප්‍රගතිකෝ ඒව මෙසේ සාමාන්‍යයෙන්ම අත්තනෝ කුච්චිප්පමානං නාම න ජානාති ඉති තමාගේ කුසෙහි ප්‍රමාණය නම් නොදනී යැයි නින්දන්ති, නින්දා කරත් ගරහන්ති, ගරහා කරත් අයං මේ අනවජ්ජං ඒව අනවද්‍ය වූවම සාවජ්ජං කරෝති නාම සාවද්‍ය කරයි නම් වෙයි. ඒවං අකත්වා මෙසේ නොකොට අනවජ්‍යතාච අනවද්‍යතාවයද භවිස්සතිීති වන්නේ යැයි ආහාරේති අනුභව කරයි. සතුන්නාංශ එහෙමයි. මේ දැන් මේකටම ගන්න පුළුවන් නේද? එතන දැන් ඔය සීනි අධික ආහාර ගන්න අය, ඊට පස්සේ තෙල් අධික ආහාර, තමන්ගේ ප්‍රමාණය නොදැන රෝගය ගැන සියල්ලම හිතන්නේ අදාළයි, නැතුව අර ගැනීමද සියල්ලම අදාළයි සංස. අදාළයිනේ. පාසු විහාරෝ චාති එත්තාපි අත්ති පාසු විහාරෝ අත්ති න පාසු විහාරෝ තත්ත ආහාරහත්තකෝ අලංසාටකෝ තත්ත වට්ටකෝ කාකමාසකෝ බුත්ත වමිතකෝ ඉති ඉමේසං පඤ්ඤන්නම් බ්‍රාහ්මණානං භෝජනං න පාසු විහාරෝ නාම. පහසු විහාරෝ ච ඉති පහසු විහාරෝ ච යන් ඉති එත්තාපි යන මෙහිලාද අත්ති පහසු විහාරෝ පහසු විහරණයක් ඇත අත්ති න පහසු විහාරෝ. එතකොට අපහසු විහරණයක් ඇත කියලා කියන්නේ පහසු නොවන්නේ කරන්නේ. පහසු නොවන විහරණයක් ඇත තත්ත ඒ අතරින් ආහාරහත්තකෝ ආහාරහත්තකය අලංසාටකෝ අලංසාටකය තත්ත වට්ටකෝ තත්ත වට්ටකය කාකමාසකෝ කාකමාසකය බුත්ත වම්මිතකෝ ඉති බුත්ත වම්මිතක යන ඉමේසම් පඤ්ඤන්නං පඤ්චන්නං බ්‍රාහ්මණානං මේ පස් බ්‍රාහ්මණයන්ගේ භෝජනං භෝජනය න පාසු විහාරෝ නාම අපහසු විහරණය නම් වෙයි. ඒතේසුහි මේ පස් දෙනා අතරින් ආහාරහත්තකෝ නාම ආහාරහත්තක නම් බහුං භුංජිත්වා බොහෝ අනුභව කොට අත්තනෝ ධම්මතාය තමාගේ ධර්මතා තමාට තනිව ස්වභාවයෙන්ම කියන එකනේ. ඔව්, තමාගේ ස්වභාවයෙන්ම සංස් කිව්ව මොකද්ද? ස්වභාවයෙන්මනේ. එහෙමයි. තමාගේ ස්වභාවයෙන්ම උට්ඨාතුන් අසක්කොන්තෝ නැකිටීමට නොහැකි වනුයේ ආහාර හත්තං ඉති වදති හත්තං ආහාර ඉති වදති අත දෙව යැයි කියයි. අලංසාටකෝ නාම අලංසාටකෝ නාම අච්චුද්දු මාතක කුච්චිතාය උට්ටිතෝපි සාටකං නිවාසේතුං න සක්කෝති. අලංසාටකෝ නාම අලංසාටක නම් අච්චුද්දු මාතක කුච්චිතාය බොහෝ ඉදිමුණු කුස කුස ඇති භාවයෙන් උට්ටිතෝපි නැගී සිටියද සාටකන් නිවාසේතුන් න සක්කෝති සාටකය හැඳ ගැනීමට නොහැකි වෙයි. තත්තවට්ටකෝ නාම උට්ටාතුන් අසක්කොන්තෝ වට්ටති. තත්තවට්ටකෝ නාම තත්තවට්ටක නම් උට්ටාතුන් අසක්කොන්තෝ නැගී සිටීමට නොහැකිවීමෙන් තත්තේව එහිම පරිවට්ටති පෙරලෙයි යන්නයි. කාකමාසකෝ නාම යථා කාකේහි ආමසිතුන් සක්කා හෝති ඒවං යාව මොකද්වාරා ආහාරේති. කාකමාසකෝ නාම කාකමාසක නම් යථා යම්සේ කාකේහි කාක්කන් විසින් ආමසිතුන් සක්කා හෝති ගැනීමට හැකිවෙයිද ඒවං මෙසේ යාව මොකද්වාරා මුකද්වාරයතෙක් ආහාරේති අනුභව කරයි.
භත්තවමිතකෝ නාම මුඛේන සන්ධාරේතුන් අසක්කොන්තෝ තත්තේව වමති. භත්තවමිතකෝ නාම අසර භත්තවමිතකෝ නාම තැන නම් තියෙන්නේ මේ බුත්ත කියලා මේක නම් තියෙන්නේ කමක් නැහැ එහෙම බුත්ත කියලා එහෙම තියෙන්නේ නේ මට එහෙම බුත්ත වමිත කරන්නේ බුත්තවමිතකෝ නාම බුත්තවමිතක නම් මුකේන සන්ධාරේතුන් අසංකොන්තෝ මුකයෙන් දරා ගැනීමට නොහැකිවීමෙන් තත්තේව වමති එහිම වමනය කරයි. ඒවං අකත්වා පාසු විහාරෝචමේ භවිස්සතීති ආහාරේති. ඒවං අකත්වා මෙසේ නොකොට මේ මට පහසු විහාරෝච භවිස්සතීති පහසු විහරණේද වන්නේ යැයි ආහාරේති අනුභව කරයි යන්නයි. සන්න තව කරයි මේ කාක්කෙකුට ගන්න තරම් පුළුවන් බලන්න නේ ඊටවට ගියම් මෙතන්ට නම් දින ඕක ඒක තමයි නෑ ඒක නියන් ඔය කතාවට මම කියන ඇත්තනේ ඒක වෙන්නේ නෑ වෙන්නේ නැහැ. ඒ කට ඇරියොත් ඉතින් කාකට ඒක පොට නෑ දාලා ගන්න පුළුවන්. එහෙමද ඔබ තේ අරණ කතාවට කියන්නේ නේ මං කතාවට කියන්නේ පෙරවලා නේද? එහෙම නෑ ඉතින් මේ දැන් කාක මාසකෝ කියන්නේ එච්චරකට ඉතින් වලදපු කෙනෙක් වෙන්නේ නැති සමහර විට. නැදින් වෙන්නේ නැහනේ. ඒක කරන්න බෑනේ. කරන්න බෑ මං හිතන්නේ. කියන්න බෑ මං දන්නේ. හරි. ඊට වෙන පස්සේ එකක් තියා ආමාශයේ උඩ ප්‍රමාණයෙන් උඩට අර මේ අන්නසෝද දිගටවත් එන්නේ නැහැ හිටින් නැහැ. දෙන්නේ නැහැ නේ. හරි නේද කියලා. ග්‍රසනිකාව දක්වා කොහොමටත් එන්නේ ඔය කියන විදිහට අර ග්‍රසනිකාව කියන තැනටවත් එන්න බෑ. එතන එහෙම එන්නේ නැහැ. සේ අර පිම්බිලුණාට පස්සේ ඉතින් ඇහෙත් නින් ඇහෙර බෑ. කියවනේද පාසු විහාරෝ නාම චතුහි පංචහි ආලෝපේහි ඌනෝදරතා එත්තකංහි භුංජිත්වා පානීයං පිවතෝ චත්තාරෝ ඉරියාපතා සුකේන පවත්තන්ති. තස්මා ධම්මසේනාපති ඒවමාහ චත්තාරෝ පංච ආලෝපේ අහුත්වා උදකම්පිවේ අලං පාසු විහාරාය පහිතත්තස්ස භික්ඛුනෝති. පාසු විහාරෝ නාම පහසු විහරණය නම් චතුහි පංචහි ආලෝපේහි ආලෝපේහි චතුහි පංචහි ආලෝප සතර පහක් ඌන උදරතාය අඩු උදරයක් ඇති බව කියනවා. ආලෝප හතරක් පහක් අඩු උදරයක් ඇති බවය. එත්තකම් භුංජිත්වා මෙපමණක් වලදා පානීයං පිවතෝ පැන් ගොනුයේ චත්තාරෝ ඉරියාපතා සතර ඉරියව් සුකේන පවත්තන්ති සුවසේ පවත්වත්. තස්මා එබැවින් ධම්මසේනාපති වහන්සේ චත්තාරෝ එවං මෙසේ ආලෝපේ චත්තාරෝ පංච අභුත්වා ආලෝපයන් සතර පහක් නොවලඳා උදකම් පිවේ ජලය වැළඳිය යුතු බොන්නේ එහෙම උදකම්පිවේ ජලය බොන්නේය. පහිතත්තස්ස භික්ඛුනෝ නිවනට මෙහි වූ සිත ඇති භික්ෂුවට පාසු විහාරාය අලං පාසු විහරණය පිණිස මෙය ප්‍රමාණවත් වන්නේය යනුවෙන් වදාළ සේක. ඉමස්මින් පනඨානේ අංගානි ඉමස්මින් පනඨානේ අංගානි සමෝධානේ තබ්බානි නේව දවායාති හි ඒකං අංගං න මදායාති ඒකං න මණ්ඩනායාති ඒකං න විභූෂනායාති ඒකං
යාව දේව ඉමස්ස කායස්ස ටිහිතියා යාපනායාති ඒකං විහිංසූප රතියා බ්‍රහ්මචරියා නුග්ගහා යාති ඒකං ඉති පුරාණංච වේදනං පට්ටිහං කාමි නවංච වේදනං න උප්පාදෙස්සාමීති ඒකං යාත්‍රාච මේ භවිස්සති ඉති ඒකං අනවජ්ජතාච පාසු විහාරෝ චාති අයමෙත්ත භෝජනානි සංසෝ ඉමස්මින් ඨානේ පන මේ ස්ථානයෙහි වනාහි අංගානි සමෝධානේ තබ්බානි අංග සමෝධානය කළ යුත්තාහ. නේව දවාය ඉතිහි නේව දවාය යනු ඒකං අංගං එක් අංගයකි. න මදාය ඉති ඒකං න මදාය යනු එක් අංගයකි. න මණ්ඩනාය ඉති න මණ්ඩනාය යනු එක් අංගයකි. න විභූෂනාය ඉති ඒකං න විභූෂනාය යනු එක් අංගයකි. යාවදේව ඉමස්ස කායස්ස ටිතියා යාපනාය ඉති ඒකං යාවදේව ඉමස්ස කායස්ස ටිතියා යාපනාය යනු එක්කංගයකි. විහිංසූපරතියා බ්‍රහ්මචරියා නුග්ගහාය ඉති ඒකං විහිංසූපරතියා බ්‍රහ්මචරියා නුග්ගහාය යනු එක්කංගයකි. ඉති පුරාණංච වේදනං පටිහංකාමි නවංච වේදනං න උප්පාදෙස්සාමි ඉති ඒකං ඉති පුරාණංච වේදනං පටිහංකාමි නවංච වේදනං න උප්පාදෙස්සාමි යනු ංගයකි. යාත්‍රාච මේ භවිස්සති ඉති ඒකං යාත්‍රාච මේ භවිස්සති යනු එක්කංගයකි. අනවජ්‍යතාච පහසු විහාරෝච ඉති අනවජ්‍යතාච පහසු විහාරෝච යනුවෙන් අයං මේ එත්ත මෙහිලා භෝජනානි සංසෝ භෝජන ආනිසංසයයි. අනවජ්‍යතාච මේ මෙතන කියනසා මේ අනවජ්‍යතාච පාසු විහාරෝ කියන එක තමයි භෝජනානිසං. ඔව්, ඒක තමයි භෝජනානිසංසය. ආනිසංසය කියලා කියන්නේ කියන්නේ ඒක තමයි ඵලය එකේ. තොර අංග කීයක් තියෙනවද? අටයි. අංග 8ක් තියෙනවා කියලා කියනවානේ. ඉතින් ඒක තවදුරටත් බෙදලා පෙන්වීමක්, ඉතින් වාදාන්තරයක් වශයෙන් ඔය මහා සීව ස්වාමීන් වහන්සේ පෙන්වනවා. හරි, කියමුද? මහාසීවත්තේරෝ පනාහ හෙට්ටා චත්තාරි අංගානි අටික්කේපෝ නාම උපරි පන අට්ටංගානි සමෝධානේ තබ්බානීති. තත්ථ යාවදේව ඉමස්ස කායස්ස ටිතියා ඉති ඒකං අංගං යාපනායාති ඉති ඒකං විහිංසූප රතියා ඉති ඒකං බ්‍රහ්මචරියා නුග්ගහායාති ඉති ඒකං ඉති පුරාණංච වේදනං පටිහංකාමීති ඒකං නවංච වේදනං න උප්පාදෙස්සාමීති ඒකං යාත්‍රාච මෙහෙ භවිස්සතීති ඒකං අනවජ්ජතා චාති ඒකං පාසු විහාරෝ පන භෝජනානි සංසෝ ඉති. ඒවං අට්ටංග සමන්නාගතං ආහාරං ආහාරෙන්තෝ භෝජනේ මත්තඤ්ඤෝ නාම හෝති. මහාසීවත් හේරෝ පන මහාසීව තෙරුන් වහන්සේ වනාහි හෙට්ටා චත්තාරි අංගානි යට සතර අංගයෝ පටික්ෂේපෝ නාම ප්‍රතික්ෂේප නම් වෙයි. උපරි අට්ටංගානි පන මත්තෙහි අංග අට වනා මත්තෙහි අංග අට සමෝධානේ තබ්බා නීති සමෝධාන කළ යුත්තාහ යනුවෙන් වදාළ සේක. තත්ත මොකක්ද ඒ කිව්වේ? ආයතන අර කලින් එකේ පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනම් නැව උපාදෙස්සාමි කියනව එකකට දැම්මන්නේ. එහෙමයි. එනවාද මේවා දෙකකට දානවා. එහෙමයි. අන්න ඒ විදිහට උන්වහන්සේ වෙනම සමාදානයක් කරනවා ඒවා.
ඊට පස්සේ තියෙන ටික තමයි සමෝධානය කරන්න කියලා කියන්නේ. කියන්නේ ඒ කියන්නේ සංස මේ ටිකනේ සංස. නේව දවාය නමදාය නමන්දනාය නවිභූෂණාය කියලා මේ ටික ගන්න ටික මේවා මේ පටික්කේපෝ. පටික්කේප කියන එක තමයි ඇති වෙන්නේ නේ. ඊට පස්සේ තියෙන යාවදේ විමස්ස කායස තිත්තියා විහිං සූපරතියා බ්‍රහ්මචර්යා. එට්ටා කියලා කියනකොට අර යට් තේරෙන්නේ නෑ උපරිනේ සංස. පටික්කේප වුණාමනේ දැන් නේව දවාය නමදාය එහෙම කියන්නේ. තර මේ හතර මෙතන හතරක් තියෙනවානේ. දෙකයි තුනයි හතරයි. ඔහු තමයි කියන්නේ හරි කියමස්. ආශිතගේ කොළපාටින් ලිව්ව ටිකද ප්‍රතික්ෂේපති ටික නෑ උඩ එක තමයි පටික්කේපෝ කියලා කියන්නේ. මේව දවාය කියලා කියන්නේ. අවසර සනස ඔතන අටමනි අට හතරක් නෙමෙයි මේ ගන් ටික සමෝදාන අටක් තියෙන ප්‍රතික්ෂේප හතරයි මේ යාව දේවි මස්ස කායස තිතියා යාපනා ඒකං විහිං සූපරතියා බ්‍රහ්මචාරියාය හරි 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 නෑ නෑ මෙතන මේ කියන්නේ මේ පටික්කේපෝ කියලා කියන්නේ දැන් මට මේ වෙලාවේ තේරෙන විදිය. නේව දවාය දවය පිණිස නෙමෙයි කියලා ප්‍රතික්ෂේපයක් නේ කරන්නේ. ඒ අර්ථය තමයි ගේන්ස. ඔව්. ඒක හරි. නැත් දැන් මේ යට අටක් තියෙන්නේ ගන්න. ඔව්. ඔ මේ නවංශ දැන් තව යාව තව දේවි කොහොමද මස්ස ඉවර කායස කරන්නේ? තව එන්න මේ මෙතන මේ පහ තියෙනවා මේ පහ. නවජ්‍යතාව කියන්නේ 6. වැරදුනාද ගොහේරේ? සන්නසෙ මේ දෙක් මේ කිසන්නස වැරදි මේ 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 පොතේ මේක කියන්නේ යාව දේවි මස්ස කායස තිතියා ඒකං අංගං යාපනායාති ඒකං විහිංසෝ පරතියාති ඒකං බ්‍රහ්මචර්යානුග්ගහායාති ඒකං ඉති හරි. පුරාණං ච වේදනං පටිහංකාමි ඒ ඒකං හතර නැවත නැවත කඩනවා. ඔව් ඒ කියන්නේ මෙතන සවිනාස කියන්නේ මෙතන තව තව එකක් එනවා කියන්නේ. ඒතර අටක් එනවානේ. එතකොට පාඩම් අර රට මෙතන. මේ ප්‍රතික්ෂේප හතර අතහැරියට පස්සේ උඩ විස්තරයට අනුව තව හතරක් ඉතුරු වෙනවානේ. ඒකේ අටක් තිබ්බනේ. නෑ නෑ. අන්න ඒ හතර අටක් කරනවා. ඒ හතර අටක් කරන්නේ නැහැ සන්නාංශ. ඒ හතර අටක් කරන්නේ නැහැ. මෙතන උඩ අටක් කියලා ගත්තනේ. ඒ උඩ අටක් කියලා කිව්වනේ සන්නාංශ. එතකොට අර ප්‍රතික්ෂේප හතර එකක් කරලා කිව්වා එකක් එකයි කියලා. ඊට පස්සේ මෙතන ගැනපු විදිය තියෙනවානේ. ඒකං ඒකං එකක් කියලා ගැනලා තියෙනවානේ. මේක ස්වාමීන් වහන්ස මේක වාක්‍ය අටකට කඩන එක තමයි කරන්නේ. ඒතර යාවදේව දැමේ. ඊට පස්සේ මේකේ තියෙනවා සන්නාංශ තත්ත යාවදේවස ඉමස්ස කායස තිතියාති ඒකං යාපනායාති ඒකං විහිං සූපරතියාති ඒකං බ්‍රහ්මචර්ය අනුග්‍රහයාති ඒකං පුරාණං ච වේදනං පටිඝං කාමිති ඒකං නවං ච වේදනං උපාසිතාමි ඒකං යාත්‍රා චමි භවිෂ්‍යති ති ඒකං අනවජ්‍යතා ඒකං. ඊළඟට පාසු කියන එක විතරක් ආනිසංසයට ගන්න. ආනිසංසය විදිහට ගන්නවා. මේකම පැහැදිලි නේ. මෙන්න මේක පටික්කේපෝ කියපු එක හරි. ප්‍රශ්නයක් නැහැ. පටික්කේපෝ එකම ලකුණු කරපු විදිහ හරි. අර උඩේකේ අන්තිමට විභූෂණාංගෙන් ඉවර වෙනවා. ඒ තමයි එකක් පටික්කේපෝ. කියපේ උඩ විස්තරයට අනුව ආනිසංස දෙකක් වශයෙන් දාපු එක මේකේ එක ආනිසංසයකට අරන් අරකක් දාන අංගයක් විදිහට අනුවජ්‍ය එකක් එහෙම අනවජ්‍ය එකක් ගන්නව. අනවජ්‍ය එකක් අංගයක් විදියට ගන්නව. එහෙම. ඔක්කොම තමයි බෙදෙන්නේ. කියමස්. ඒ දෙවෙනි කමිටියක් මේ නිකන් පහසුයි වගේ නේ නිකන් අදහස ගන්න. එහෙමයි. නිකන් එකපාරට නිකන් තේරිලා යනවා එකක් තියෙනවා නේ නිකන් අර.
එහෙමයි. එම එහෙමයි. තත්ත එහිලා යාවදේවී මස්ස කායස ටිතියා ඉති ඒකං අංගං යාවදේවී මස්ස කායස ටිතියා යනු එක්කංගයකි යාපනාය ඉති ඒකං යාපනාය යනු එක්කංගයකි විහිංසූප රතියා ඉති ඒකං විහිංසූප රතියා යනු එක්කංගයකි බ්‍රහ්මචරියානුග්ගහාය ඉති ඒකං බ්‍රහ්මචරියානුග්ගහාය යනු එක්කංගයකි ඉති පුරාණංච වේදනම් පටිහං කාමී ඉති ඒකං ඉති පුරාණංච වේදනම් පටිහං කාමී යනු එක්කංගයකි නවංච වේදනං න උපාදෙස්සාමී ඉති ඒකං නවංච වේදනං න උපාදෙස්සාමී යනු එක්කංගයකි යාත්‍රාච මේ භවිස්සති ඉති ඒකං යාත්‍රාච මේ භවිස්සති යනු එක්කංගයකි අනවජ්ජතාචාති ඒකං අනවජ්ජතාච යනු එක්කංගයකි පහසු විහාරෝ පන පහසු විහාරෝ වනාහි භෝජනානි සංසෝ ඉති භෝජනානි සංසය යනුවෙනි ඒවං මෙසේ අට්ටංග සමන්නාගතං ආහාරං අංග අටකින් සමන්නාගත වූ ආහාරය ආහාරෙන්තෝ අනුභව කරනුයේ භෝජනේ මත්තඤ්ඤු නාම හෝති භෝජනේ මත්තඤ්ඤු නම් වෙයි අයං උච්චති ඉති අයං පරියේෂණ පටිග්ගහන පරිභෝගේසු යුත්තප්පමාන ජානන වසේන පවත්තෝ පච්ච වෙක්කිත පරිභෝගෝ භෝජනේ මත්තඤ්ඤුතා නාම උච්චති අයං උච්චති ඉති අයං උච්චති යනු අයං මේ පරියේෂණ සෙවීම පටිග්ගහන පිළිගැනීම පරිභෝගේසු පරිභෝග කිරීමෙහි යුත්තප්පමාන ජානන වසේන යුතු ප්‍රමාණය දන්නා වූ වශයෙන් පවත්තෝ පැවතියා වූ පච්චවෙක්කිත පරිභෝගෝ ප්‍රත්‍යවේක්ෂා කොට පරිභෝගය භෝජනේ මත්තඤ්ඤුතා නාම උච්චති භෝජනේ මත්තඤ්ඤුතාව නම් කියනු ලැබෙයි. පස්සේ මුට්ඨ සච්ඡං සම්පජඤ්ඤං කියවස්. තත්ත කතමං මුට්ඨ සච්ඡං යා අසති අනනුස්සති අප්පටිස්සති අවසරයිසන ඔව් සංසය ඔව් කියන සංසය නෝද ඔව් ඇයිනෝ මේ අවසරය දැර බ්‍රාහ්මණින් පස් දෙනෙක් ගැන කියලා තිබ්බ කලින් අර කලින් බ්‍රාහ්මණය පස් දෙනෙක් ගැන කියලා තිබ්බ සන ආරහත් ගාදි ඒ ඒ කට්ටිය ගැන කියන කාරණා දැන් සාමාන්‍යයෙන් කෙනෙක් ගත්තොත් එහේ මේක අට කතාවෙම කියන එකක් කියලා සමහරට නිකන් අට කතාව ගැන සැකයක් එන්න පුළුවන් සන ප්‍රායෝගික නැහැ කියලා ඒක අර ඒ කාලේ බ්‍රාහ්මණ සමාජයේ තිබ්බ කතාවක් විදිහට ගන්න පුළුවන් ඒ සන එහෙම කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එහෙම කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැති මෙහෙම මේක. දැන් සැකයක් කියන්නේ මෙහෙමයි සුන්දේ. දැන් මේ තියෙන දේවල් හරියටම ඒ විදිහටම වෙන්න ඕන කියලා කතාවක් නැහෙනේ. මම සමහර දේවල් ප්‍රකාශ කරද්දී උපමාවක් විදිහට කියනවානේ. එතකොට මේ විවහාර වශයෙන්, ලෝක විවහාර වශයෙන් එහෙම තියෙනවානේ. මේ පාලියේ පවා හැම එකක් තියෙනවා. දැන් ඔය පාලියේ තියෙනවා එකක් මේ පුද්ගල පඤ්ඤත්ති මතන අඟුතර නිකායත් තියෙනවා මේ තිතකප්පී කියලා පුද්ගලයෙක් ගැන කියනවා. තිතකප්පී කියලා කියන්නේ මේ ඒක කියන්නේ ඇත්තරම මේ දැන් ඒක කියන්නේ සෝවාන් මාර්ගය ලබන වෙලාවේදී කල්පාවසානය වුණොත් හරි කල්පාවසානය වුණොත් දැන් මාර්ගයට අනුතුරු ඒකාන්තයෙන් ඵලය උපදිනවනේ. මේක වෙන්නේ නැතුව තියෙන්නේ නැහැනේ. එතකොට කල්පය අවසන් වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ ලෝකේ විනාශ වෙමින් පවතින විනාශ නැහැ විනාශල ඉවර වෙලා නැහැ කියලා කියනවා. يعني මාර්ගයට පස්සේ ඵලෙ උපදින්න ඕන නිසා. එතකොට එහෙම ඵලී දේශනා කරන බුදුරයන් වහන්සේ. එහෙම එකක් තියෙනවා. මේ මෙන්න මෙහෙම මේ ලෝකේ විනාශ වෙනට පැමිණුණොත් මේ ලෝකේ විනාශ වෙන එක නතර වෙනවා කියලා. හැබැයි ඉතින් ඒක එහෙම ලෝකේ ඒ කාලෙ වෙද්දි කවදාවත් මේ
කියන එකට කතාවම ලස්සනට විස්තර කරලා. ඒතකොට ඒ මේ ලෝක විනාශන කාලයේදී එහෙම මාර්ගඵල ලබන ආසන්න අවස්ථාවේ කවුරුත් නැහැ. හරි, මේ කල්පේ විනාශන අවස්ථාවේදී මාර්ගඵල ලබන අවස්ථාවේ මාර්ග චිත්ත වීතියකට පිළිපන්න කෙනෙක් නැහැ. මෙතන බුදුරජාණන් වහන්සේ විතර මේකෙන් අදහස් කරන්නේ මේ මාර්ගයේ ඉපදුනොත් ඵලය අනිවාර්යම ඉපදෙනවා කියන එක. කියන්නේ ඒක අදහස් කරන්නේ අර වගේ බලවත් දෙයක් වුණත්, ඒ කියන්නේ දැන් තේරණ කියන්නේ කල්පේ විනාශන කියන්නේ කොහොමත් ඒක වෙන දෙයක් නේ. පිළිවෙලින් කරුණු කාරණා හැදিলে ඒක වෙන දෙයක්. එතකොට එච්චර බලවත් දෙයක් වුණත් නතර කරන්න පුළුවන් තරමේ මේ දෙයක් තියෙනවා කියලා, ආනුභාවයක් තියෙනවා කියන එකෙන් තමයි මේ මාර්ගයට පස්සේ ඵලය අනිවාර්යයෙන් උපදිනවා කියන එක පෙන්වන්න තමයි මේ මේක දේශනා කරන්නේ. තොර ඒක ඇත්තටම තියෙන එහෙම වෙන දෙයක් නෙමෙයි. හරි, එතකොට මේ මේ දේවල් පැහැදිලි කරද්දී, ඉදිරිපත් කරද්දී, අදහස් ඉදිරිපත් කරද්දී මේ එහෙම උපමාවෙන් කියනවා ඉතින්. හරි, උපමා එතකොට දැන් අර පුත්‍රමාංශෝපමාවේ අර කාන්තාරි මැද්දේ යන ඒ කතාවත් කියලාගෙන ඒක අනුමෙත් මේ පරිකල්පනයක් වශයෙන් කියන්නේ. පරිකල්පනයක්. එහෙමයි එහෙමයි එහෙමයි. හරි, එහෙමයි. පෙළ කියවුවේ නැහැ සර්. පළවෙනි නේද? ඉදිරිපිට පාවෙක මෙතනින් අවසන් කරන වෙලාවම දිනත්තා.